එකම අරමුණ මේ බවයි නාමරූප සන්තතිය එකදිකට ගලාගන යාම. නැවැත්වීම නම් ඔහුගේ හෝ ඇයගේ නැකත වන්නේ. යෝනිසෝ මනසිකාරයෙන් වීරියෙන් කෙලෙස් ධහනය කරන වර්තමාන මොහොතමයි ඔවු නැකත් බැලිය යුතුන් නැහැ. මේ නැකත පිකුහොමද භිත්‍යාදෘෂ්ටියට වැටෙන්නේ නැතුව. රජනයට ප්‍ර යම් ලෞකික ජීවිතකත කරන පුදගලෙක් නැකතක් බැලවා කියලා. මහාලෝකු ප්‍රශ්නයක් වෙන්න ඒ පුද්ගලයා දැන ගන්න ඕනේ. නැකත යනු යහපතේ හෝ අයහපතයේ අධිපතියා නොව ගණ බලල්ලා නැකත බල්ලලා නම දැම්මට.ඒ පුද්ගලයාගේ කර්මශක්ති යනු එක කියන පුද්ගලයාගේ ජීවන රචනාවනුව නම් වැටිච් අවස්ථාමං ගොඩාක් දැක්කා තෙරුවන් සරණයි අද අපි විශ්කර්ම YouTubeු නාලිකාවෙන් ඔබ සමඟ එක්වෙන්නේ මිත්‍යාදෘෂ්ටියට වැටෙන්නේ නැතුව අපි නැකතකින් ප්‍රයෝජන ලබාගන්නේ කොහොමද කියන එක තොකොටට එකම අරමුණ මේ බවයේ නාමරූප සන්තතිය එකදිකට ගලාගෙන යාම. නැවැත්පීම නම් ඔොහුගේ හෝ ඇයගේ නැකත වන්නේ යෝනිසෝ මනසිකාරයෙන් වීරියෙන් කෙලෙස් දහනය කරන වර්තමාන මොහොතමයි ඔවුන් නැකත් බැලිය යුතු නැහැ. නමුත් හැමෝම එවැනි වීරියකින් යුක්තන. ලෞකික ජීවිතේ පැවැත්ම උදෙසා යන පුද්ගලයි තමන්ගේ හෝ තමන්ගේ සමීප අයගේ යහපත සතුට වෙනුවෙන් ප්‍රාණගාත සිද්ධ කරනු සොරකම් සිද්ධ කරනු කාමමිත්‍යාචාර පියාපාද දැඩිලෝව එවැනි පුද්ගලේ නැකතකින් තමන්ගේ කාර්ය සාර්ථක කර ගත්තා කියලා අපි දැඩි ලෙසේ පුද්ගලයාාව විවේචනය කළ යුතු නෑ සමහරු විවේචනය කරනවා අන්න ඔක්කොම නැකතට කරන්නේ මිත්‍යාදෘෂ්ටිකය මම නං මට ඕන විදියට මගේ විදියට මම කරන්න ඔහු ඇගිල්ල දික්කරාට පුද්ගලයාට නැකත් බලනවා මිත්‍යා ෘෂ්ටිකයා කියලා ඒ කියන පුද්ගලයක්ත් මිත්‍යා ජෘෂ්ටිකේ හොඔූ පතා කරන්නේ සක්කාය දිට්ටියෙන් මම මට ඕන විදියට මගේ නි අනිත් කෙනාට විවේචනය කරන්න ඉස්සෙල්ල තමන් දැනුවත් එන්න ඕන තමා ඉන්නේ නිවරදි දැකීමේද කියලා. බුදුරජාණන් වහන්සේ බුදුවරෙක් පහළ වෙන්නේම මේ බවේ නැත්ම පිණිස පිළියම කියාදේ ඒ අතරි හැමෝගේම නැවත් මැති කරන්න බෑ හිට ගන් දීහේතුක ප්‍රතින්ධිකයයි කොච්චර ධර්මය දශනා කරත් අවබෝධ වෙන්න ධ්‍යාන ලබන්න බෑ මාර්ගඵල ලැබෙන්නේ. කද දීහේතුක ප්‍රතිසන්ධියකින් තමයි ඒ පුද්ගලය උපත ලබාතිය. බවාංග චිත්තේ පාරිශුද්ධ භාවය අඩුයි අඳුරුයි ගැමුරු කරුණු තේරුම් ගන්නා පහසුයි. බුදුරජාණන් වන්සේ කොච්චර ධර්මය දේශනා කරත් ඔවුන්ට මාර්ගඵල ලැබෙන්න්නේ නෑ එක බදුරජාණන් වහන්සේ පවාදන්න. තමයි ්‍රේතු සම්පත්තිය ඇද්ද කියලා බලනේ ධර්මය දශනා කරන්න ඉස්සල්ල හැයි දී හේතුක ප්‍රතිසන්ධිකයින්ටවත් ජීවිතය යහපත් කර ගැනීම සඳහා නැකත් කතාවක් බුදුරජාණන් වහන්සේ කිව්වෙන මං අවසානයේ දී කියන්නම් බුදුරජාණන් වහන්සේ නොකීමට හේතුව ධර්මයට අනු අපි කල්පනා කරනකොටතකොට නැකත කියලා කියන්නේ යම් පුද්ගලෙකුත් ප්‍රශ්නයක් විදියට මට යොමු කර මීට පෙර වැඩ සටහනක නැකත විස්තරව වුණා මදි කියලා එදා මට කාලවෙේලා තිබෙනෑ මං අද නැකත යම් තරමකට විස්තර කරන්නම් නැකතති කියනන්නේ වර්තමාන මොහොත බලවත් කර ගැනීම උදාහරණයකින් කියනවනම් අද හොරුවන්න අපේ ගෙදරට නිමතනම් අපි කට්ටිය එකතු කොරගැන ගෙදර තියාගන්න හොරුන්ගේ උපද්‍රවයෙන් බේරේ ඇබැ ඒකෙන් අදස් කරන්නේ හොරුන්ගේ උපද්‍රවයෙන් මා සම්පූර්ණයෙන් ආරක්ෂතයි කිය වස්දෙක තුනකට බසිමන්තනීමේයනකොට ඔරුන්ගේ උපද්‍රරයට මා ලක්වවෙන්න පුළුවන්. නැකතකින් කරන්නේ වර්තමාන මොහොතේ ග්‍රහයින්ගේ කියරන බලවත් කරන්න. ඒ කිරන අපිට පේන දි විවාහයකදී සිකුරු ග්‍රහයා බලවත් කරගන්න. ඒ අපිට පේන්නේ. තොකොට අපි යම් තරග කාරීදේකට යනවාවන අඟහරුග්‍රහයාගේ බලවත් බාවය. ඕනෑම සුභ වැඩකට ගුරු ග්‍රහයාගේ බලවත් භාවේ. ොට ගමේ ්‍ර හු මදුර දේශරල තියන ගුරුව එකේ කටකේ උච්චවී තිෙද්දි චන්ද්‍රයා මේශරාසී අස්විද නැකත සිටිට වෙලාව ඉතාමත් බලවත් ග්‍රහකිරණ සැහිත වෙලාව. තොට අපි හඳහනේද කතා කරන්නේ අපේ කර්ම ශක්තිය විභවය කොහොමද පේන්නේ හඳහනයෙන් කියන. නැක දෙදී අපි කරන්නේ ග්‍රහකිරණවල ශක්තිය තියන වෙලාවක බලවත් වෙලාවක අපේ කාරය සපල කර ගැනීමට ඒ අපි යොදදාගන්න. ැතක් බලවා කියලලා ලොකෝට වේචනය කරන්න අවශ්‍යනය දසාපුු සල්වලටඒක වැටෙන්නේ හැබැයි වැටන එක අවස්ථාවක් තියනෙනවා මිත්‍යා දෘෂ්ටියඒ වැටීම නිසා මයි බුදුරජාණන් වහන්සේ ඒ දීහේතුක ප්‍රතිසන්ධිකයටවත් දේශනා කරලා නැත්තේ සැපවත්වීමට නැකක් බලන්න කිය. අපි අව්ව තියන වෙලාවක තාපසක්ති හොඳට වැඩි කියලා අපිට දැන්නනවා අපි තෙතරෙක්්දක් අව්වට දාලා වේළගන්න. හැබැයි මේ සිකුරු ්‍රහස්පති වගේ ග්‍රහයින්ගේ බලවත් භාවය සාමාන්‍ය පසුඳරන්ට ගෝචරවෙන්නේ. ඒක ඉරුෂීවරුන් විසින් දකිනෝ එකැකල ප්‍රකාශ කරනෝ දැන් අපි නැකතක් හැදුවන් අවුදු දදාස් ගානකට ඉස්සල ඉරුීන්ගේ දත් අනුවතමයි අපි නැතහදන්. විට අවුරුදු පන්දාහකට විතර ඉස්සල්ල කියනවා බ්‍රහස්පති මේ මොහොතේ මෙන්න මේ වගේ බලවත් ස්ථානයකයින්නේ රුදු හාරදාහක ිස්සල කියනවා අද දවස බ්‍රහස්පති සිකුරු ඉන්න බලවත් ස්ථානයක අවුරුදු හාරදාහකට විතර ඉස්සල කියන් තරකා විද්‍යයිෙන් බලුව හරියට මරි එකවවදියට ඒගොලො කියනවා නම් ්‍රහස්පති කට්ටක මීන තරු රාසිියඇතුරු කරගනය වේදවසන් සිකුරු තුලා මීන ෂ බරාසියතුරු ගන මේ වෙලාවන් තරකා විද්‍ය නු බල අවුදු හාරදාාකට විතර ස්සල කිවීම දත්තේ නනිවලද හරි ොට දියුණු කළ සිතෙන් දැක්ක දෙයක් ලෞකික ජීවිත ගතකට මිනිසුන්ගේ යහපත උදෙසා ඉරෂිවරුන් කියන්නේ ශේෂ ගුණවත්භාවයෙන් පිරුණු උතුමන් රාගදේශ මෝහ යටපත් කරන්න මෝනි දෙයන ලබන් එතකට මේ නැකතා පිකු හොමද මිත්‍යාදෘෂ්ටියට වැටෙන්නේ නැතුව ප්‍රයෝජනයට ගන්නේ තැන් කෙනෙක් හිතනවා සම්පූර්ණ විවාහය පෝරුවට නැගීම බැසීම අත්සංකිරීම් නිවසිම් පිටවීමම් වේල් එක දැමීම් සියලුමදේ නැකතට කරන ඔවුන් සිතනෝ මේ නැකතේශක්තියෙන් තමන්ගේ විවාහ ජීවිතය සරුුක් ප්‍රකාරයම සාර්ථක වයි කියල එ නැකතේ ශක්තිය ඒ මොහොතට අපිට ලැබෙන ප්‍රතිඵල එන්න නොදී බලවක් භාවයක් ඇතිකිරීම තමයි කරන්න. එකෙන් අදහස් කරන්න දිකු කාලීනව අපිට මේකේ ආවනයයක් ලැබෙනනෝකය හොදේඒ මොහොතට අපට යම් අනිෂට අරමුණක් ලැබුණොත් අපටේ ඒ හොත වැඩේකගන්න බරන අපිහිතමු පෙර භවයක යමික්ෂ කෙඩෙකුට ගුණවන්තයකුට අප හාස කර තියෙන කිසිදු ආකාරයකින්නේ ගුණවත් පුද්ගලයා දසා කුසලේ යෙදන්න යදීම අනුමත කරන්නේ නමුත් ඒ පුද්ගලයාට යම් කෙනෙක් අපහස කරලා තියෙන්. ඒක ප්‍රතිඵලය එන්න පුළුවන් මේ වැඩක් කරන වෙලාවක යම් සත්ව හිංසාාවක් කරලා තියෙන්ඒ ප්‍රතිඵලය එන්න පුළුවන් මේ වැඩක් කරන වෙලාවග දුරුවවලා කුසල කර්මවිපාග ඒ දුරර්ුවල අකුසල කර්ම විපාකේ අපි මේ ග්‍රහ කිරණවලශක්තිමත් භාවෙන් යම් වෙනසකට කියන්නේ ඒ මොහොත නොවෙන්න. ඒ නැති කරන්න නෙමේ දුරුවල කුසල කර්ම විපාකේ නැති කරන්න බෑ නැකතට. ඒ මොහොත්තට නොවෙන්න. පරිසරයේ බල සක්තිය. ඒ මොහොතට නොවෙන්න සේ ඒ මොහොත අපි සකස් කරගන්න. හබැ අපිහිතමු මනමාල මහත්තයා පෙරභවයක ගුණවන්තයකුට අපහාස කරලා තියෙනවා ඒක දුරුුවල අකුසල කර්මයක් එන්න තියෙනවා හැබැයි මේ භවයා බොහොම කුසලසක්තියෙන් බලවත් කෙනෙක් සමහරක් වෙලාවට හරි දුුව කොට සක්තමයි ඉතුරු වෙලා දයෙන් විපාකදෙන්. ඒක මගෑරෙනවා. මේ මනමාලයා පරුෂ වචනේ තමන්ගේ මවට බැනවදුන කියලා හිතන්න වේදා දවසි එක දිට්ට දම්මවේදනීය විපාක්ක දෙනවා නැකත බැලවා කියලා ඒක වෙනස් කරන්න බෑ. ට නැකතට කරන්න පුළුවන් සීමාවක් තියෙන යම් කෙනෙක් හිත නෝ සියල්ලම අපි නැකතට කරා ගේත් නැකතට හැදුවේ මුල්ගල තිබ්බේ අත්තිවාරම් කැපුුවේ ඔළුුව උතිබ්බේ දැපිට බොහෝම සතුටෙන් කිසිදු කරදරයක් නැතුව ඉන්න පොළුවන් කිය දැන් ඔක්කොම නැකත් බල්ල කරලා තියෙන් දගේකටත් ගිහින්තිෙන් මෙතන සිටින පුරුෂය යම් ලෝබසාගත සිතක් තවත් කාම්තාවක් සමඟ ඇතිකර ගන අසම්මත සම්බන්ධතාවයක් ඇතිකර ගැනීම නිසා තට මේ කාලේ තමන්ගේ බිරිඳට වඩා තවත් බිරින්දැ වුණුන් තබා ගැනීම සම්මතයට පටහැකි ඉන්දියාවේ බලවතුන් පෝසතුන් භාරයාව කීප දෙනෙක් තියාගන්න ඒයි මේකයි සමකරන්න බෑ. මො ඒකාලේ කාන්තාවක් දන්නෝ ම ප්‍රභූුවරයෙක් විවාහ වෙනවාද මා තවත් එක් භාරයාවක් කියන ඇට ලොකු මානසික පීඩනයක් ඇති වෙන්න. මේ කාලේ එහෙමනෑ මේකාලේ භාරයාව දැගත් අර පුරසිය යම් කෙනෙක් එක සම්බන්ධාව පවත්ව නො කියලා යොකු මානසික පීඩනයක් ඇතිවෙන. අපි හිතමෝක දරාගන්න බැරුව. ප්‍රාණගාතය අක්කුසලය නොදන්න මේ භාර්යාව මානසික ආතතිය වගේ දේකින් පෙළෙන කාන්තාව. ධර්මය පිළිබඳ වැඩිය ප්‍රායෝගිකව පුහුණු කරපුනැති කාන්තාව. මේ ප්‍රශ්නය නිසාම තමන්ග ජීවිතයට ම නොහරදයක් කරගන්න පුළුව. රේකා පිට දාන්න බෑ මේ මෙයා වසබිව්වේ මේ කර්මයක් නිසා හිය වසබොන්න හේතුව මොකද අර පුද්ගලයාගේ අකුස්සලයට නැබුරු වෙච්ච ලෝබසාගත සිත දොර මෙතන අධිපතියක් කවුද උනේ විවාහජීවිතය විනාසවෙන්න මේ හදාගත්තගෙහි සන්තෝසයෙන් නොයිඉන්න අකුසලට නැබුරු සිත එපුරුෂයාගේ. ත බුදුරජාණන් වහන්සේ දකිවා යම් විනාසයක්කෝ යහපතා සිද්ධ වෙන් අධිපතියා වන්නේම දමනය කරගත්ත සිතහෝ දමනය කර ගැනීමට අපහසු වූ සිත යහපතත්ට්නං දමනය කරගත් සිත අයහපත්න දමනය කර නොගත් සිත ඒක නිසා බුදුරජාණන් වහන්සේ කිසිම විටද අධිපතියා හැර වෙනත්ත දේට අධිපතිකමදීලා යම් පුද්ගලේ. මිත්‍යා දෘෂ්ටියට යොමු කරන්න කැමතිනෑ. ඒක නිසා තමයි බුදුවරේ කවදාත් නැකත් බලලා ජීවිතය සාර්ථ කරගන්න කියන්නේ. බුදු හාමුදුරුව ඊට වැඩිය සාර්ථක ප්‍රතිකරම කියලා තිය. ජීවිතයේ සාර්ථක කරගන්න. එතකට යම් ලෞකික ජීවිත ගත කරන පුද්ගලයෙක් නැකතක් බැලවා කියලා. මහාලෝක ප්‍රශ්නයක් වෙන්න ඒ පුද්ගලයා දැනගන්න ඕනිේ. ැයනු යහපතේ හෝ අයහපත අධිපතියා නොවන බවදනගන්න. අධිපතියා වන්නේම දමනය කරගත් හෝ නොගත් සිත තෝට ඒ විදියට සිතල නැකතක් බලල අපි යම්කාරයක් සාර්ථක කරගත්තට කමක් නෑ මේ කාලේ ප්‍රාණගාත සොරකම්වරින් ජීවිත ාර්ථ කරගන්නවට වැඩිය එවැනි දෙයක් කිරීමේ මහාලොකු ප්‍රශ්නයක් නෑ හෙමනම් අව්වට රස්්නය වෙලා වැඩිවෙලාවක තෙතරෙද්දක් වළගන්න එකත් වැරද්දක් වෙන. තොට ම අදහස් කරේ නැකතකොහොමද මිත්‍යාදෘෂ්ටියයට වැටෙන්නේ නැතුව අපි භාවිතා කරන්නේ කියල. ට පස්සේ පුද්ලේගේ ප්‍රශ්නයක් තිබ නැකත සහ ගොවි තැනාතර සම්මන්. තොට මේ ජෝතිසය මනුෂ්‍ය ප්‍රයෝජනයට ගන්න ඉස්සර මුලින් කුෂිකර්මාන්තය සඳහ තමයි ප්‍රයෝජනයට අරන් තිබබි. සත්තු නො එන්න වැටවල් බඳින් අස්වැන්න ලබාගන් අලවර්ග වැඩිපුර ඇතිවෙන විදියට සිටිවීම් බීජය සිටවන වෙලා හො පලදාවක් ලැබෙන් තොකට මෙතැන්දි පුද්ගලයකුට නැකත බලපානොවට වැඩිය ගොවිතැනට නැකත බලපානොව වැඩි හොද පුද්ගලයකුට නැකත බලපෑහමේදී පුද්ගලයා කරපු කර්මශක්තියක් එක්ක අර නැකතේ පොරබැදීමක් සිද්ධ වෙන. කර්මසක්තිය වැඩි නම් නැකතේ බලය ලෙස එන්නේ. නමුත් සාකයකට ජීවයක් තියනවා? තින ද මයි ියුම් ිල්දරකින බික්ෂූන් වහන්සේලාට ශාකයක අත්තක් පවා කැඩීම කැපීම අනුමත නොකළ බුදුරජාණන්සේ නමුම් පුනර්භාවයක් ලැබීමට තරම් දියුණු නාමස්කන්දයක් නෑ පුනර්භාවයක් ලැබීමට තරම් දියුණු නාමස්කන්ධයක් විඥානයක් නැති නිසා එ නාමස්කන්දය ඇසරු කරන කර්ම සක්තියක් පවතින්නේ නෑ ඒක හින්ද මේ ගොවි තැනේදී නැකත යොදාගනි ඉද්දී ධර්ම සක්තිය සමඟ පොරබදල සුළු වෙලා සුල්ලු කිරීම් සිද්ධ වෙලා ජන පන්සීය ඉරින හච්චීයයි විදියට සුළු කිරීම් නොවී කෙළෙම්ම එ පරිස්සරේ බලවත් භාවය ක්සාාකවලට ලබා ගන්න පුළුවන්. ගොඩක් එලාට ඉස්සර කාලෙ කෘෂිකර්මාන්තයේ දී කිසිුදු සත්වයකුට හිංසාවක් නොවන්න. හක්ක පටස්තියන් ඇැතු උගුල් අටවන්න ඇතු සත්තුන්ට එන්න බැරිවෙන්න. වැට පවා බඳිනම්.ති ඒක තමයි නැකත සහ ගොවි තැනතර සම්බන්ධය තවත් කෙෙනෙක්ගේ ප්‍රශ්නයක් කහොම කරලා තිබා නැකත සහ නාම කරනේ නැත නකතට අඩුව නම් තැබිය යුතුමද. නැකතට අනුව නම් තැබීම හොඳයි. හො නැකතට අනුව නම් තබල ගණපිහිටල අපි ඒ පුද්ගලයාගේ නම නිතර නිතර කියනහොට එයාට සෙත්ක්කවයක් වගේ වෙන හැබැයි නම හරියට දාලා ගනපිහිටෝල වෙන නම් කිව්වෝ චුට්ටා බට්ටා සුදුමාත්්‍යය පොඩ්ඩාකොට න නමේ ඒ පුද්ගලයාට කියවයි. වෙනත් ගන දෝස සහිත වෙනත් වචනයක් තමයි අප ඒ පුද්ගලයාට ආමන්ත්‍රණය කරන්න හැම්බෙනේ. ඒේකත් දැනගන්න ඕනේ ගණපි හිටල නැකතට ගැලපෙන අකුරකි නමක් දාල වෙන වචන පාවිච්චි කරලා හට ආමන්ත්‍රණය නොකරින්. හැබැයි මට තව කතාවක් මෙතැදි කියන්න ඕනේ මටඒ කතාව කිව්ව නැත්තම් අංහිතනවා අඩුවක් කියලා අපි ගුප්ත විද්‍යාව සම්බන්ධයෙන් කඩයිම් විභාග සිදුකරන කාලවල් වල අපිට පර්ේෂණ ග්‍රන්ථ ලියන්න තියනෝ ති අපි විධ දේවල් සම්බන්ධය පර්ේෂණ සිද්කර නො බහුතර අප බැඩිපුර සම්භාවිතාවක් ලැබුණු අපි ඒ සම්බන්ධයෙන් දමයි පොත්ත ලියන්. මම මේ පර්යේේෂණ කරගෙන යද්දි මට අසුවෙච්ච නිරීක්ෂණයක් තමයි හැබැයික සීයට හැත්තෑවක් විතර සම්භාවිතයක් මන් දැක් හැ. හත්තෑවක් අසුවක් යගෙන්ද මං ඒ කාරණය සම්බන්ධ ඕනෙ මේ පොතසකස් කරේ. නමුත් මංගේ දැක්කදේ කියන්න ඕනේ මම දැකල තියෙනවා. ගණබලලා නැකත බල්වලා නම දැම්මට. එ පුද්ගලයාගේ හරම ශක්තියන එක කියන පුද්ගලයාගේ ජීවන රචනාවනුව නම් වැටි ් අවස්ථා මං ගොඩාක් දැක්කා. න්ද සම්බන්ධ ඉස්සර කොමසාරිස් චන්දා නන්ද සිල්වා. චන්ද කොමසාරිසු නාඩ බසයයාපු නමක් නෙමේ. පුරාවිද්‍යා කොමසාරිස් සනරත් පරණවිතාන මහත්මය. සංගීත සම්බන්ධ ඉගෙන ගන්න දරුව සංගීතා තත්සරණී, සත්සරණී සූර්යා රිද්මි වගේ නම් තොකොට අපි බොහොම ගරු කර කෙනෙක් තිලක් කන්දේගම මහත්මේ කන්දක් ගමක් කරනු කන්දක් ගමක් කරන හින්ද පොඩි කාල නම වැටුන නෙමේ කන්දගම කිය කන්දේගම කියලා නම් වැටලතිය ඒකට විශේෂනාමයක්න් තියෙනවා මන් දැකළ තියෙනවා බෝධිනායක බෝගහවත් දේවානි සමාධ බුද්ධ කියල පටන්ගන්න නම් ඒ පුද්ගලයන්ගේ අමුතු අසාමාන්‍ය ලක්සන තරුවට තරුවලට අධිපති දෙවිඳුන් පිතුම ඒ වගේ නමක් කරන කියලා ළමයකුට අසාමාන්‍ය ලක්ෂන ඒවාසි යනිත් ළමයිට නැති අසාමාන්‍ය ලක්සන. සාමාන්‍ය හොද ලක්සර එතකොට අවි සම්බන්ධ යම් තනතුර සේනාධිපති. ජයිව සයිල සම්බන්ධ යම් තනතුරා ජීවන්දර යම් කෙනෙක්ග දේශපාලන හවුල්කරුවා සහ විවාහ සහකාරිය බහුල නැති නමකින්නම් දෙන්නම ඒ පුද්ගලයට සම්බන්ධවෙන්න ඒකත් විශේසයි. ැනීමම් සිද්ධ කරන එකෙනම් ඇලෙක්න් කණින් හැ. තොකොට අපි සියුම් ලෙස මෙ නිරීක්ෂණය කරොත්. අපිට යම් සම්බන්ධයක්ඒ පුද්ගලයාගේ කර්මශක්තිය සමග දැකගන්න පුළුවන්. මට සීයට අනුවක් විතරයේ සම්භාවිතාවය ලැබුණ නැහැ අරක්කු බොමින් ජීවිත ගත කරන ධර්මනාමයෙන් පටන් ගන්න පුද්ගලයෝ මන්දැක්ක ධර්මසේන ධර්මදාස මාලුබාන කුසල් හාමිල ඉන්න ෝ කියලලා කියනවා ඒ එක නම් මන්දක් නෑ එම කියනවා ඒක නිසා මංඒකෙන් පොතලින් වෙඩ නමුත් යම් තමන්ටත් හිතන්න ඉඩක්මන් තිබ්බා නමක් පුද්ගලයකුට ධනවෙලාවක දාලා තියන වෙලාවක දැක්ක වෙලාවක මන්ට පොඩ්ඩම් එක සම්බන්ධය තියනවාවද නැද් දෙකලා ඇතකොට ඒ වෙලාවෙන් තමන්ට හිතා ගන්න පුළුවන්. ඔවු අද දබසේ අපි මෙතරින් අවසන් කරනවා නැවතත් ජෝතිස පර්ර්යේෂන තුළින් ඔබෝ හමුවෙනතුරු තෙරුවන් සරණයි.